ශිෂ්‍යත්ව විභාගය අදයි ලක්ෂ 3කට අධික සිසුන් පිරිසක් විභාගයට සෝදානම් විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයන් කථානායකවරයාට විස්ස 20 වනදා පාර්ලිමේන්තුවට 19 වියෝ අහිත කරයි චන්ද්‍රසේන කියයි විස්ස ගැටලුකාරී තිස්ස පෙන්වා දෙයි සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විභාග මධ්‍යස්ථානවල අධීක්ෂණ කටයුතු කරන්නේ නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි පාසල් දිවියේ පළමු කඩේම ලෙස බොහෝ දෙනෙකු විශ්වාසය කරන මෙවර ශිෂ්‍යත්ව විභාගය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා මේ මොහොත වන විටත් දුවදරුවන් ලක්ෂ 3කට අධික පිරිසක් ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම්ෙන් සිටිනවා ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව පවතින සූදානම ගැනයි මේ අද දවසේ උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම පුවත මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 331694 දෙනෙක් අයතුම් කර ඇති අතර විභාග මධ්‍යස්ථාන 2936 කදී විභාගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වීමට මේවන විට කටයුතු සූදානම් කර තිබෙනවා නිරුතයන ඉන්ද්‍රනීත්‍ය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිසුන් ක්‍රියාකලිත ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා විශාල ශිෂ්‍යයන් පිරිසක්ගේ පාසල් වලට පැමිණෙනවා ඒ වගේම ඔවුන්ගේ දෙමාපියන් පැමිණෙන්න පුළුවන් ඒ එනකොට හොඳට අත් දෙක සෝදලා මුඛාවරණයක් පැන්දගෙන එන්න දුරස්ත භාවයේ පවත්වගෙන යනවා. දරුවෝ ගෙදර ඉඳන් පාසලට එනකොට මුඛාවරණයක් පැන්දගෙන එන්න ඕන විභාගය ලියන්නේ දුරස්ත භාවයක් පවත්වාගෙන යමි. ඒ විභාගය ලියන අවස්ථාවේදී දරුවන්ට අපහසුයක් තියෙනවා නම් මුඛාවරණය ගලවලා විභාගයට ලිව්වට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විභාගය ලියලා ඉවර කළා නැවතත් ගෙදර යනකොට මුඛාවරණය පැන්දගෙන යන්න ඕන. ඒ වගේම යන්නේ ඉස්සෙල්ලා අත් දෙක සබන් දාලා හොදගෙනත් පාසලින් පිටත් වෙන්න කටයුතු කරනවා. විභාගයේ පෙනී සිටින සිසුන් සඳහා පවණක් ඇඳිර නීති කාල සීමාව තුල බස්රත දහවණේට යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ. ගම්පහ සිට කොළඹට බස්රත දාවණය කරන්නේ නැහැ. හැබැයි ගම්පහ ඇතුළත ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා බස්රත දාවණය සඳහා. ග්‍රාමීය මාර්ගවලත් බස්රත දාවණය කරනවා. හැබැයි මේ බස්රත කිසිම කෙනෙක් අයුරකින් විභාග ශාලාවන්වට යන දරුවන් සහ දෙමාපියන් හැර වෙනත් කිසි කෙනෙකුක බස්රතවල ගෙනියන්නේ නැහැ. ඒ වගේම මේ බස්රත දාවණය කරන්නේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල විභාග කාල සීමාව තුළදී පමණයි. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය දෙකක් ගමන් කරන්නට යොදලා තියෙනවා. ඒ දුම්රිය මැදිරි දෙකේම මැදිරි දෙකක් ළමයින් සඳහා වෙන් කරලා තියෙනවා. පාසල් දිවියේ පළමු කඩේම තරණය කිරීමට තව පැය කිහිපයකින් මුහුණ දෙන පුංචි පහේ හපනුන්ට සියත ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ උණුසුම් සුබපැතුම්. අද දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව තම සමාජිකින් කිසිවෙකු විභාග මධ්‍යස්ථානවල අධීක්ෂණ කටයුතු සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ඒ හලාවත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග මධ්‍යස්ථාන විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජීවානුහරණය කරලා දෙන්න කියන එක සහ ඊට අමතරව මේ විභාග මධ්‍යස්ථාන වලට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගන්න සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලවා මේ ස්ථාන අධීක්ෂණය කරන්න කියලා විභාග දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා අද දිනේදී. නමුත් ඒ චක්‍රලේඛනේ විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරාට පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ඊට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනේ සේවයට කැඳවලා නැහැ වගේම මේ විභාග ශාලා අධීක්ෂණයට උපදෙස් දීමට අපිට උපදෙස් ලැබිලා හෙට දිනේදී ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂයෙන් දිවයිනේ සියලුම ප්‍රදේශවල හෙට සේවයට වාර්තා කරලා නැහැ මේ වෙනකොට දැනුම් දීම නිසා වාර්තා කරන්නේ නැහැ ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිසේත් මේ කටයුතු සඳහා හෙට වාර්තා නොකරන ලෙස උපදෙස් ලබා දීලා තියෙනවා ඒ නිසා අපි විභාග දෙපාර්තමේන්තුවේ සැලසුම් කරපු විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විභාග මධ්‍යස්ථාන හෙට දිනේ අධීක්ෂණය කිරීම හෝ ඊට අදාළ කටයුතු කරන්නේ නැහැ සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි උපදෙස් නොමැති නිසා
විසමන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බහර දී තිබෙනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසමන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය එළඹෙන විසමනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ. අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙත්සම් 39ක් ගොනු කර තිබුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. පංචපුත්කල විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකින් ලෙස බුවනික අලු විහාරේ සිසිරද ආපෘ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහත්වරුන් කටයුතු කළා. විසමන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ පෙත්සම් වලට අදාළව වාචික දේශන සහ ලිඛිත දේශන සලකා බැලීම පසුගිය පසුවනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අවසන් කරනු ලැබුවා. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ විසමන සංශෝධනයේ සම්බන්ධයෙන් වන රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපති जनमत विचारणी මේ අතර විසමන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව දේශපාලචින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය දැන් 18 සමහර අයට නරකයි 19 හොඳ වෙලා තියෙනවා මන් දන්නේ මොන හෘද සාක්ෂියක්ද කියන එක මන් දන්නේ සමහර අයට හෘද සාක්ෂිය කණ පිට හැරලා වගේ පේන්නේ 19 නිසා සම්පූර්ණ මුළු රටම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේක හුඟක් අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ මේ නූල් බෝලේ දිගාරින්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 19 අවශ්‍ය කරන්න කියන්නේ 18න් රටර වැඩක් කරුණා යුද්ධය අවසන් කරා රටර 18න් තමයි සාමිය ඇති උනේ සමහර අය කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්නකම් හොඳයි කියලා ඉතින් විපක්ෂයයට 19 තියෙන එක හොඳයි ඒ කට්ටියම වෙච්ච වැඩේ අපිටත් වෙනවා කියලා ඒගොල්ලෝ දන්නවනේ අපේ අයත් ඒක කරා ගන්න තමයි සමහර අය උත්සාහ කරන්නේ නැවත් අපි කියනවා අධිකාරු ජනාධිපතිතුමාට පුළුවන් තරම් ඉක්මනින් 20 ගේන්න අපි 20 ජයග්‍රහණ කරන හැටි ඔබතුමාට කරලා දෙන්න අපි කෙසේ හෝ කියන එක මම කියනවා විසිවෙනි විවස්ථා සංශෝධනයේ පිළිබඳව රට තුල දැන් බොහෝ සැකයක් මතුවලා තිබෙනවා. මොකද මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ විසිවෙනි සංශෝධනයක් ගෙනීම නෙවෙයි. ආණ්ඩු අභ්‍යන්තරයේ මේ පිළිබඳව නොයෙක් වාද විවාද තිබෙනවා. සමග ජන බලවේගය නම් අපි කෙලින්ම විසිවෙනි සංශෝධනයට විරුද්ධයි කියන එක ප්‍රකාශ කළා. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා. දැන් අපිට පේනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපිය, ඒ වගේම විමල් වීරවංශ මහතාගේ ලිපිය පෙන්වලා දෙන කාරණා දිහා බලපුවම අපි කියන කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් තිබෙනවා. මොකක්ද? ඒක තමයි විසිවෙනි සංශෝධනයේ මේ මොහොතේ හදිස්සියෙන් ඉදිරිපත් කළ යුතු නැහැ. අගමැතිවරයා පත් කරපු කොමිටිය පවා විසි කළා දාලා තිබෙනවා. එහෙමනම් විසිවෙනි සංශෝධනයේ ගේන්නේ කවුරුන් වෙනුවෙන්ද? ජනතාව වෙනුවෙන් නොවන බව දැන් ආණ්ඩුව පාර්ශ්වයත් විපක්ෂයත් දෙපැත්තම කියන්න පටන් අරගෙන තිබෙනවා. දැන්වත් විසිවෙනි සංශෝධනයේ පැත්තකින් තියලා අපි එක පැත්තකින් රට ගොඩ ගන්න ජාතික ව්‍යාපාරයකට ප්‍රමුඛතාවය දෙමු. ගව ඝාතනයට එරෙහිව සියත ප්‍රවෘත්ති අංශය ගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය වෙතයි දැන් අවධානය. දෙදස් හය වසරේ සිට 2019 දක්වා වූ කාල සීමාව තුළ මෙරට ගව ඝාතන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ 2010 වසරේ බව සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ ගවයින් 203,520ක් ලෙසයි. කෙසේ නමුත් පසුගිය වසරේදී එනම් 2019 වසරේ එය 158,723ක් ලෙස අඩු වී තිබුණද එයද සැලකිය යුතු ප්‍රමාණයක් බව අප අමතක නොකළ යුතුය. එමගින් කියවෙන්නේ පසුගිය වසරේදී අහිංසක ගවයින් 158,723ක් ඔබගේ රස මසවුලු පිනවීමට සිය ජීවිතය පූජා කර තිබෙන බවයි. මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී පිළිවෙලින් ලංකාවේ වැඩි වශයෙන් ගව ඝාතන සිදුව ඇත්තේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණා වලය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුලයි. ඒවාද බලපත්‍ර හිමි ගව ඝාතකාගාරවල සිදුවන ගව ඝාතන වන අතර බලපත්‍ර නොමැති ගව ඝාතකාගාර සම්බන්ධයෙන්ද අපට නිරන්තර පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. එසේනම් වසරකට ගවයින් කොපමණ නම් මෙරට තුල ඔබ වෙනුවෙන් ඔබේ ආහාරය සඳහා
ඝාතනයට ලක්වනවාදැයි ඔබට ගණන් සාදාගත හැක අපගේ මෙම වෑයම එලෙස මෙරට තුල කිසිදු ගවයෙකු ඝාතනය වීමට ඉඩ නොදීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ගෙන ඇති පියවර ශක්තිමත් කිරීමයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා ජයවර්ධනපුර රෝහලෙන් ලබා දෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ වෙනවා මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝහල සභාපතිවරයා අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සමග රෝහල් පරිපාලනය පිළිබඳ පවතින ගැටලු රෝහල් කාර්ය මණ්ඩල ගැටලු වෘත්ති සමිති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සාකච්ඡා සිදු කළා. තවදුරටත් මෙම රෝහලින් ලබා දෙන සේවාවන් ඉහළ මට්ටමකට ගෙන ඒමට නම් රෝහලේ ආරම්භයේ සිට මේ දක්වා පැවති ක්‍රමවේදයන් සහ පරිපාලන කාර්ය පටිපාටියන් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා නව වැඩපිළිවෙලක් සහිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රෝහල් පරිපාලන නිට අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12 ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.